লৌকিক আর্থিয়ার্থীরা লোকোত্তর আর্থিয়ার্থীরা বহুগ্রামে সমাহার সূত্র මොකද මේ සූත්‍ර බොහෝ කොට පෙර කාලේ මේ වේදේ පවත්වා ගෙන ආපු සූත්‍ර. වේදේ ගෙන ආපු සූත්‍ර වල වේදේ කියන්නේ ත්‍රි වේදේ බමුණන්ගෙන් ගෙන ආපු වේද ග්‍රන්ථ වල. මේ වගේ සූත්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මූල දේශනාවල මූල මූල වාක්‍ය. බොහෝ කොට මේ කාලේ පැවතුණා. මෙන්න මෙයාගේ පැවතුන කාලවලදී බුදුරජාණන් වහන්සේ ඒක කියන ගැඹුරු යථාර්ථය පහදලා දුන්නා. කලක් යන ආයහරය අර ලෞකික අර්ථින බැහැරට වේද ක්‍රමයේම ආයි විද්‍යාවල ගේට පටන් ගත්තා. මේ වගේ දේවල් මේ වේද ග්‍රන්ථ වලට ආවේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ දේශනා. ඒවෙන් අරගෙන ගෙනහලා ඉතින් ඊට පස්සේ ඒවට ලෞකික අර්ථයක් අරගෙන. ඒ ලෞකික අර්ථයෙන් තමයි විද්‍යාමාන කරලා ගේට පටන් ගත්තා. බුද්ධාන්තරය ගිහිලත් ඔය වාක්‍යවල එනවා. අර්ථය ලෞකික වෙනවා. මෙන්න මෙයාගේ මේ ලෞකික අර්ථයක් විද්‍යාමාන වුණාට පස්සේ ඒකෙන් පෙන්වන නියම අදහස එන්නේ නේ. අදහස ලෞකික වෙනවා. දැන් අද වෙනකොට ගාස් තියෙන මතයක් තමයි කර්ණීය මත්ත සූත්‍රයේ භාවිතා කරනකොට භූතයෙන්ගේ කරදර වෙනවා කියලා. දැන් මේක බොහෝ කර මැසි තරම් දෙයක් බවට පත් වෙලා. ඒ හැම එකක් වෙන්නේ නැත්නම් එහෙම ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. නමුත් භූතයෙන්ගේ ඇති වෙන කරදර දුරු කරගන්නයි කර්ණීය මත්ත සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරේ. එවන කර්මීය මෙත්ත සූත්‍රයේ දේශනා කරපු ගමන් කර්මීය මෙත්ත සූත්‍රයේ භාවිතාන්නේ භූත කරද නැති වෙන එකයි ධර්මානුකූල නිගමනය. නමුත් සිද්ධ වෙනවා භූත කරද ඇති වෙන එක. ඒකත් හේතුඵලයක්. භූත කර නැති වෙන ප්‍රශ්නයක් තියෙනවා ඒකත් හේතුඵලයක්. මේ දෙකම හේතුඵල වශයෙන් දැකේ නැත්නම් අපිට ප්‍රශ්නෙට නොමෙ දෙන්න. හේතුඵල ධර්මයේ දැකේ නැත්නම් තර්කයක් ගොඩනැගිලා හිටන් වාදයක් ගොඩනැගිනවා. එහෙම කියන්නේ කොහොමද බලව අපි උදාහරණයක් ගන්න මේ සූත්‍රයේ භූතයේ නේ කොහොමද අපි නම් පිළිගන්නේ අවු. එහෙම උඹලා පිළිගන්නේ අපි වෙලා තියෙනවා අපි කියන්නේ අනිකක් කියන්නේ. දැන් හැමතැනම තර්කයක් නිසා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. අද විතරක් මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන්ටත් බොහෝ කොටම ඔය ගුවන් විදුලි තුමෙන්නම් රූපාණ යන්ත්‍රවලින් ඔය ප්‍රශ්නේ අහන අය ඉන්නවා හැදී. කර්ණීය මෙත් සූත්‍රය කියන්නේ පාද දෙක විතර හොඳද? කරදර වෙනවා කියනවා කියන්නේ එහෙම කියනවා. මේ ඔකට දෙපැත්තේ තර්කවාදයක් කරනවා. එහෙම එකක් වෙන්න බෑ බුදුදහම තුල. ඒක පන්නේට විතරක් නෙමෙයි. වෙන්න බෑ කියලා වෙණින් ගන්න කියන්නේ කියන්නේ කච්චිය කියලා. වෙන්නේ මොකද නොවෙන්නේ කොහොමද කියලා විග්‍රහ කරන්න බෑ හේතු බල දැකගෙන. මේකයි විග්‍රහය. දැන් මේ ලෝකේ ඉන්න ලෞකික මිනිස්සු. ඔය භූතය වෙලා පෙරේත වෙලා ඉන්නේ මොනව බලාපොරොත්තු වෙච්චාද? මොන අසහනයෙන් පිළිච්චාද? අනේ මෙච්චර කල් වැඩ කළා දරුවෙක්ගේ සුවේකුත් නේ කරලා දෙන එකක් මට මහන්සි වුණා මහන්සි වුණා දැන් බැරෙන කල් වැඩ කළා කළා කරගත දෙයක්ුත් නේ කවදා සැනසෙල්ලක් ලබන්නේ දැන් මෙහෙම කිය ලෞකික රන් එකට ලැටවි ලැටවි හිටියෝ ඕක පිනන්ත පවක් ඒක පවක් නේ ඕකේ උපන්න කොහෙද උපදින්න රින්නේ සුගතියක් හම්බ වෙයි එයා දුගතියක පිළෙන තැනක හූල්ලන දෙකේ උපදින්න දැන් හූල්ලන්නේ මොකද මල පෙරේතය ගෙවලය භූතය ඌ හූලන ගැත්තේ ඉන්න දුක් විඳිනේ දැන් හූලනේ හේතුව මොකක්ද මෙලෝ හූලන දෙයක් කරගෙන දරාගත්තේ මනසේ හූලන එකක් නා එයාට හූලන තැන උප්පත්තියක් ලැබෙන්නයි හේතු වෙන්නේ හේතුවේ ඵලය ඒකයි මෙච්චර කල් කළා කිසිම සැපයක් නෑ බයක් කරදරයක් නැතුව ඉඳ දෙකක් තියනවා අර පැත්තෙන් අලුන් කෑ ගහනවා අර පැත්තෙන් හතුරු මෙහෙ බය එනවා ඒ පැත්තෙන් අනේ අපිට වෙලා තියෙන දෙයක් දැන් මනස මෝහයෙන් පරිදිලා බය ඇති වෙලා. බය කියන්නේ මෝහයත් එක්ක පවතින ධර්මයක්. එහෙනම් ඒක සුගතියේ නිද ධර්මයක් නෙමෙයි. ඒක හිත වැටෙනොත් එහෙම මොකද වෙන්නේ? මුලාව නිසා බය ඇති වෙන විදිහට උපත්යමයි ඒක කරන්නේ. ඔකට පුත පිනක් පිටුනේ නැහැ, පොසලයක් ලැබුනේ නැහැ. බය ඇති ගැනුම් හත ගන්න දෙනක බය වේවි ඇති ගැනීමෙන් එතන මානසිකත්වය ඇති කරන්නේ. ඒ වැඩි වූ සංකාරයේ මෝහ සංකාරය. මෝහ සංකාරයේ දුබතියක උපදින්න හේතුවක් එහෙනම් මේ කර්ණීය මෙත්ත සූත්‍රයේ කියන්නේ අද පිළිවෙල බලාපොරොත්තු වෙන මොනවා කරන්නේ භූතයන්ගෙන් එන කරදර ඉවත් කරගන්න ඔය හූලනායෙන් එන කරදර නැති කරගන්න දැන් රූපපත් වෙන හැටි දන්නේ නැති කෙනෙක් ඒ උන් මෙලෝදි බලාපොරොත්තු වෙච්ච එකම හිතේ තියාගෙන ඒක ලැබුණා අපි රූපපත් වෙච්ච එක ඉන්නවා නම් ඒ භූතයා ඉන්න තැන අත්හැරලා දෙන හැම මිනිස්සෙයි
භූතයක් ලෞකික දෙයක් හොයාගෙන සුවපත් වෙන්න බලලා බැරි වෙන හූල හොලි ද මල්ල. එයා දැන් හූල හොලෝගේ ඒව හොයේ සුවපත් වෙන්න දෙන කොහෙද ඉන්නේ. අපිත් මොලේ ලෝකේ සුවපත් වෙන්න ලෞකික සුවපත් වෙන්න දෙයක් නැතුව හූල හොල් ඒක ලබා ගන්න ක්‍රමයක් හොයේ අපි ඉන්නේ. ගතියේ ගතිය සමාන නේද? ඒ හූලන අපිට යන්න වෙන්නේ බලන්න අපි උඩින් දෙට වෙන්නේ නැහැ. අපි දෙතන පොඩක් කාරේ. දැන් අපි බලාපොරොත්තු වෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් හරහා මොන හේකින් හරි අර හෝල හෝල ඉන්න එකට ප්‍රතිකාරයක් ගන්න ලෞකික ලෞකික දෙයට ලෞකික ප්‍රතිකාරණයක් හොයාගන්න ක්‍රමයක් තමයි හොයන්නේ. දැන් මේ හිමීම ඉඳලා අපි ගත වැඩි වැඩනොත් එහෙම අපි ගත යන්න වෙන්නේ ඒ වණ කියලා ඇති වැඩකුත් නැහැ. කර්මයේ මෙතන උතරේ ඇති වැඩකුත් නැහැ. ධර්මයේ ත්‍රිගලුවක් දන්නේ නැතුව කරගෙන. විතර පාපයක් කරගෙන. සත්‍යයෙන් නිකරු කරලා අන්තය දෙන්න යන්න වෙනවා. හේතුව මොකද? මේකේ අර්ථවත් දැනගත්තේ නැති නිසා. මේක අර්ථවත් වටහා ගන්න ඕන එක. දැන් මේ කියන කර්ණීය මත කොටලේන යන්තම් සන්තපදන් අධිසමේ. සාන්ත පදනම් වූ නිවන්ත පැමිණීම සඳහා කුමන කුසලයක් කළ යුතුද? දැන් පිනයි කුසලයයි වෙනම හඳුනා ගන්න හොඳම තැන කොතන? කුසලේ මොකද කරන්නේ? පිනේ මොකද කරන්නේ? මේ දෙක තෝරගන්න. පිනකින් සිද්ධ කරන්නේ පුණ්‍ය සංකාරය ගොඩ නැගෙන එක. පුණ්‍ය සංකාරය ගොඩ නගලා දෙනවා. පිනකින් කරන්නේ. කුසලයෙන් කරන්නේ මොකද්ද? යම් දුෂ්චර්යයක් විවාහරි. කුසලයේ ප්‍රතිඵලයේ යම් කිසි දුෂ්චර්යයක් විවාහරි. ප්‍රාණඝාතය කරන කෙනා ප්‍රාණඝාත මානසිකත්වයේ විවාහරියන. ඔහු කුසලයක් කරගන්නවා. හොරමර වංචා කරන කෙනා හොරමර වංචා කරන දෝෂය මානසිකත්වයේ විවාහරියන ඒක ඉවත් කළා. ඒක කුසලයක්. කාම මිත්‍යාචාරය කරන කෙනා කාම මිත්‍යාචාරය දුරු කරනවා. ඒක කුසලයක්. බොරු කියන කෙනා බොරු කීම දුරු කරනවා. ඒක කුසලයක්. කේරම් කියන කෙනා කේරම් කීම දුරු කරනවා. ඒක කුසලයක්. පරුස වදන කියන කෙනා පරුස වදන කීම දුරු කරනවා. ඒක කුසලයක්. ලෝභ කෙනා ලෝභය දුරු කරනවා. ඒක කුසලයක්. ද්වේෂය සහගත කෙනා ද්වේෂය දුරු කරනවා. කුසලයක්. මෝහය සහගත කෙනා මෝහය දුරු කරනවා. කුසලයක්. ඕකට කියන දස කුසල. දස කුසල කියන්නේ ගොඩ කරපුවාද තිබිච්ච ගුණක් හා කරපු එක. තුච්ච වූ නිඳිත වූ ලාභක වූ පාප ධර්මයන් සලාහර නැහැයි කුසලයි කියන ලැබී කියන එක අතුවාදාරින් වහන්සේලා විග්‍රහ කරනවා. එහෙනම් කෝසානි විජය කේවලානි දිබ්බං මානසකංච බ්‍රහ්ම කෝසං සම්බ කෝස මූල බන්ධන අපමුත්තෝ කුසලෝ තාදි පෞච්චතෝ තතත්තා කියන ධර්මයේ විග්‍රහය තිබිටක ධර්මය. දිව්‍ය කෝස මනුෂ්‍ය කෝස බ්‍රහ්ම කෝස කෝස කියන්නේ කුසේවත් ඉපදින තැන. සකල විද කර්ම කෝස යම් කිසි කර්මයක යම් තැනක උපදිනවා යම් තැනක පිහිටනවා. ය කෝස. ඊයේ ඉපදීමට මූල වන්දනීය. අවිද්‍යා තෘෂ්ණාවයි මූල වන්දන කියන්නේ. පහ ගැනීමක් ඇද්ද? ඒ කුසල්යයි කියන දැන. දැන් කුසල් කියන්නේ පින්. දන් දීමේ සිද්ධ වෙනවා පින. පුදලයක් එකකින් සිද්ධ වෙනවා. ලෝභය දුරු කරන්න හේතු නම් ඒ හැය කුසල. උපනුපන්තරක ලැබීමක් ලබන්න හේතු නම් ඒක පින්. දන් දීමේදී දෙක වෙනවා. සීල් රකින්න. සීල් රකින්න නිසා යම් කිසි යහපත් ගුණයක් වැඩුවා නම් ඒ හැරිය පින. යම් කිසි පාප කර්මයක් ගෙවිලා කියනවා. ඒක කුසලයක්. කුසලයක් නැයි දෙකක් වෙනවා. කුසලයක් නැයි දෙකම හොයා ගන්න ඕනේ. භාවනාවක් කළා නම් භාවනාවෙන් වැඩිච්ච හිත යම් කිසි මේ ඵල මේ උත්තරී ඵලයක් ලැබුවා නම් ධ්‍යාන ඵලයක් ලැබුවා නම් ඒ ධ්‍යාන ඵලය නිසා එයාට එතනින් බ්‍රහ්ම ලෝක උප්පත්තිය ලබන පිනක් වෙනවා. යම්කි පංච නීවරණයක් විස්කම්බනය හෝ කරා ඒ මට්ටමට එක කුසලයක් වෙනවා. සමුච්ඡේද ප්‍රහාණය වුණා නම් ආර්ය කුසලයක් වෙනවා. සාමලික පුරා ගියා නම් අන්තිය සමග විදිලා ගියා නම් අන්න කුසලයක් පිනයි දෙක වෙනම තෝරා ගන්න ඕනේ. තමන් ලෝකයට පින් අනුභව පින් දෙනවා. පින් දීම නිසා තමාගේ යම්කි වෛරයක් ගෙවිලා ගියා නම් දූෂ්‍ය හිතක් ගෙවිලා ගියා නම් ඒක කුසලයක්. පින් දීමේ යම් කිසි ආකාරයක යහපතක් ලෝකයට ලබා දුන්නා නම් සැප සම්පත්තියක් ලබා දුන්නා නම් ඒක පිනක්. එදෙනම් පිනයි කුසලයේ ටිකක් වෙනවා. පින් අනුභවයන් කිරීමත් ඒ වගේ. බණ ඇහිීමත් ඒ වගේ බණ දෙසීමත් ඒ වගේ. වතාවක් කිරීමත් ඒ වගේ. මේ හැම එකම තියෙනවා දුච්චරිතයක් අහක් වෙන පැත්ත වැඩි නික කුසලයේ. සුතරිතේ යුතුව කරන්නා වූ යහපත් යහපතක් ඇහෙනම් සැප සම්පත් වලට හේතු වෙනවා කියලා නම් ඒක පින. පිනේ කුසලයේ වෙනස තෝරා ගන්න ඕනේ. දැන් මෙතන කියන්නේ
කාන්ත පදනම් වූ නිවනට පැමිණීම සඳහා කුමන කුසලයක් කළ යුතුද? ඒ කියන්නේ කුමන ආකාරයෙන් රාගය හේතු වෙනුද, ද්වේෂය හේතු වෙනුද, මෝහය හේතු වෙනුද? වලන එකක් නෙමෙයි මේ පෙන්නන්නේ. බලනවා කියලා කියන්නේ කුසලයේ වඩනවා කියලා කියන්නේ සැක් කරනවා නෙමෙයි. මෙතරකල් දූෂ්‍ය අන්දමින් මනසේ රැස් කරගත්ත මනසේ ගොඩනගාගත්ත අවිද්‍යාවේ කුස්නායේ වැඩ පිළිල තේක්‍රීමක් ඇති. අන්න ඒ සඳහා මුකජ කරන්න ඕනේ කියන එකයි අහන්නේ මම දැන්. ඒකයි කර්මීය මත කුසලේ කියන්නේ අන්තා සංතපන හරි සාහන්තපන නම් නිවැරදිව කරන්න ඕනේ කුසලේ මොකද්ද කියලා. අන්න ඒකෙදි පේන හක්කෝ. හක්කේ කියන්නේ කියලා පේනවා. ඉතින්ලා. හක්ක කියන්නේ මොකක්ද? ඔකට දස්සේ කියන්න ඕනේ කියලා අපිට අර්ථ පේනවා. සක්කෝ කියන්නේ දෙන්නේ දක්ෂයේ කියන්නේ. දක්ෂයා තෝරලා කියන්නේ. ලිපියන දක්ෂයේ. උපක්‍රමෙන් කෙනෙක් මරා දාන නම් දක්ෂයෝ ඉන්නවා. අවු වෙන්නේ නැහැ. වෙන කෝට උපක්‍රම වල කුමන්ත්‍රණ කායිත්‍ය කෙනෙක් ව්‍යාස කරනවා අල්ල ගන්න බැහැ ගොරකම. කුමන්ත්‍රණ. හරි දක්ෂය වෙන්නේ. උන් දක්ෂයේ. වොලි බෝල් ගහනවා, ක්‍රිකට් ගහනවා දක්ෂයේ මේකද යන්නේ. නිවන් දකින්න දක්ෂකම විග්‍රහ කරන ඕක ඕක හින්දු දුන්න තියෙන එකයි කොහොමද කියන්නේ මොන දක්ෂකමද අන්න සත්‍යයේ කියන කිව්වේ සත්‍ය කියන්නේ සුද්ධ කාලය මොනවද කියන්නේ ලෝභයේ හක්කකම නැති කරන එක ද්වේෂයේ හක්කකම නැති කරනවා මෝහයේ හක්කකම නැති කරනවා සුද්ධතාවය නැති කරනවා සත්සුද සතක් මේ සුද්ධ වෙන්නේ සත්ගෙඩියක් වගේ සුද්ධ භාවයේ වෙන්නවා සකස් කරපු වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. සැලැස්මක් තියෙන්න ඕනේ. සක්‍ර දෙවියන්ට සැකසුම් සහගතව වැඩ කළ නිසා සැකස්මක් ඇතුළ දන් දුන්න නිසා සක්‍ර කියන නම ලැබුණා කියන්නේ. අන් සක්‍ර එක නෙමෙයි. එහෙනම් අපි ඉතින් දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම අපි කරන වැඩ පිළිවෙල. කෙතෙක් දුරට කුමන දේකට සාර්ථකද? අපි ඉතින් හිතෙන් කයෙන් වචනේ යම් වැඩ පිළිවෙලක් කරනවා නම් ඒක කොතෙක් දුරට සුද්ධද? ඒ සුද්ධතාවයේ ඒ වැඩේ ලැබෙන සුද්ධතාවයේ කොච්චර ආනිසත් නැහැ අන්තිම කෙරවල ප්‍රතිපලයේ. කෙබඳු සුද්ධතාවයේදී කෙලවර කරනවා. මෙන්න මේක දකින්න ඕනේ. යම් සුද්ධතාවයක් සාක්ෂ්‍ය කිරීමෙන් දේශක්ෂ්‍ය කිරීමෙන් මෝහක්ෂ්‍ය කිරීමෙන් අරිහත් ඵලයේ සුද්ධ වෙනවා. ඒක තමයි සුද්ධ කරන බඩක් නා. මෙන්න මේ මඟ තේරුම් ගන්න ඕනේ. මෙන්න සක්ක. සක්ක කියනවා කියන්නේ ඕකයි. රාගය ඇති කරන වැඩ පිළිවෙල පස්සේ යනවා නම් සාධහංකාර නිබදවනවා නම් ඒක කර කර එයා සුද්ධ වෙන වගක් වෙනවා නම් එයාට මඩක් නෑ එයා සක්ක නෙමෙයි ද්වේෂයට හේතු කාරකන වැඩ පිළිවෙල හිතින් කයින් වචනින් ගොඩනගමින් මේ පස් පස යමින් සක්කේ සුද්ධවන්තයෙක් වෙන්න හදනවා නම් එයාට සුද්ධ වෙන්න බෑ සක්කේක් වෙන්න බෑ මෝහයෙන් බරිත වෙච්ච වැඩ පිළිලක් යමෙක් කර කර ඒ පස්සේ හඹා යනවා නම් ඔහු සුද්ධ වෙන්න කොච්චර හැදුවත් ඔහු සක්කේක් වෙන්න බෑ සක්කේක් වෙන්න ඕන නම් මේ මගේ රාගයේද මේ මගේ ද්වේෂයේද මේ මගේ මෝහයේද මේක ලෝක පැවැත්මේ මුලාවට පස්සේනේ පැත්තට මෙන්න මේක තේරුම් ගන්නකෙන මේ වගේ ඉවත් වෙන මෙන්න මේ වැඩ පිළිවෙල රාගයේ ඡය කරන්නයි ද්වේෂයේ ඡය කරන්නයි මෝහයේ ඡය කරන්නයි මෙන්න මේකේ මනාපයේ තේරුම් අරගෙන ඉන්න ඕනේ ඉතින්ද එතකොට කියනවා එයා සක්කේ කියලා සුද්ධවන්තයේ කියන මුල ආරම්භ කළා ඕක දැකේ නැති කෙනාට සුද්ධවන්තයේ කියන ක්‍රමයක් සුද්ධවන්තයේ කරන්නේ සාගක් ඡේවීමෙන් දේහක් ඡේවීමෙන් මෝහක් ඡේවීමෙන් සක්ක බවට පත් වෙනවා. සාගේ දේහ මෝහ සම්පූර්ණ දුරු කරගත්තා නම් ආර්ය මාර්ගය කියන අරිහත් ඵලයේ සක්කත්තේ උපරිම ප්‍රතිපදයි. අන්නේ අරිහත් ඵලයට යෑම සඳහා සාන්ත පතනම් වූ නිවන් දැකීම සඳහා මොන හක්කකමද වෙන්න ඕනේ? සාගේ සුද්ධ වෙන්න ඕනේ, ද්වේෂයේ සුද්ධ වෙන්න, මෝහයේ සුද්ධ වෙන්න ඕනේ. සාගේ ගුණක්, ද්වේෂයේ ගුණක්, මෝහයේ ගුණක්. ඔන්නේ කුණු ධර්ම තේරුම් අරගෙන. තේරුම් ගත්තේ නැති කෙනාට අත්හරින්න විදිහක් නෑ. මොකක්ද අත්හරින්නේ? ගුණ අත්හරින්න ඕනේ. ගුණ දැකගෙන ඉන්න කොහොමද අත්හරින්නේ? ගුණ දැකලා ඉන්න ඕනේ. මේක ගුණක් මෙන්න මෙහෙමයි ගුණක් වෙන්නේ. කාගේ ගුණක් වෙන්නේ මෙන්න මෙහෙමයි. ද්වේෂයේ ගුණක් වෙන්නේ මෙහෙමයි. මෝහයේ ගුණක් වෙන්නේ මෙහෙමයි. මෙන්න මේක දැක්කහම ගුණ නම් මෙන්න ගුණ මෙන්න ගුණට හේතුව. මෙන්න ගුණ නිරෝධය. මෙන්න ගුණ නිරෝධ කරන මාර්ගය. ওই හතර ආකාරයෙන් දැක්කහම කියනවා ගුණ දැක්කම. ගුණ දැක්කම නේද පොතයි. මේවා හොඳ නැති ඒවා හොඳ නැති ඒවා කියවල හරියන්නේ. හොඳ නැති බව දැනීම එක කොටසක් විතරයි දැක්ක. හොඳ නැති එක හතර ගන්න කොහොමද? ඒකත් දකින්න ඕනේ. හොඳ නැති එක නිරෝධ කරපහරේ ඵලය මොකද්ද? ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒකට කළ යුතු වැඩ පිළිවෙල මොකද්ද? ඒකත් තේරුම් ගත්තාම හතර ආකාරයෙන් තේරුම් ගන්න දාර කුණ දැක්කම නෝ හරි. එතනම් කුණ දැක්කා කියලා කියන්න බැහැ. රාගය දැක්කා, ද්වේෂය දැක්කා, මෝහය දැක්කා කියන්න බැහැ.
රාගයේ දැක ද්වේෂයේ දැක මොහේ දැක මෙන්න රාගයේ මෙන්න ඉතිං ආදීනවා මෙන්න ඒකට ගුණක් වෙන්නේ නැහැ සතර ගමන්ට හේතු වෙන්නේ නැහැ පංචකාමයේ වහලුනොත් පංචකාමයේ පස්සේ ගියොත් පංචකාම නිසිව රාගයක් ඇතිනම් හීන බවට පත් වෙන්න කාම ලෝකෙ ඉක්මන බැරි වෙන්න හේතු වෙනවා කාම ලෝකෙ රැඳනනම් සතර අපායේ පටන්ගෙන එතන පටන්ගෙන යම් දුකක් විඳින තැනක් ඇතිනම් ඒකට හේතු වෙනවා ප්‍රහාණයට ගින්නට හේතු වෙනවා රාගෙට ගින්නට හේතු වෙනවා ද්වේෂයේ ඒ ආකාරයෙන්ම ගින්නට හේතු වෙනවා සතර අපායට හේතු වෙනවා ඒක ස්වභාවයෙන් දකින්නවා මෝහයක් ඒ වගේ ඉබඳුවන්නා වූ රාගී ද්වේෂයේ මෝහයේ කුමක් නිසාද හටගන්නේ ඒ වස්තු වටිනවා කියන අවිද්‍යාව නිසා ඒක උස්නාව හටගන්නවා අන අවිද්‍යාව රාගයේ හේතුව රාගය සහ රාගයේ හේතුව රාග නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ අවිද්‍යාව නිරෝධ කරන්න ඕනේ ඒක කියන වාදියේ මොකද්ද රාගී ආදීනෝ ආදීනල හැටි දැකලා රාගයෙන් වෙන්වීමේ ආනිසංසය හැටි දැන් සම්මාදිටියට පත් වෙන්න ඕනේ ඊට අනුකූලව දහම් කල්පනා කරද්දී සම්මා සංකප්පේ ලබන්න ඕනේ ඊට අනුව කියන්න කරන්න ඕනේ ඊට අනුව ජීවත් වෙන්න ඕනේ ඊට අනුව උත්සාහ කරන්න ඕනේ ඊට අනුව සතිය පූර්ණ කරගෙන අකම්පි සමාධියෙන් හාදක්ෂේ වූ දේශක්ෂේ වූ මහක්ෂේ වූ සමාධියට පත් වුණාම ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔන්නෙ මගේ දැනගෙන වරිව මේකෙන් අහගෙන ඔක දැනගත්තට පස්සේ ඔන්න කුණ දැනගත්තා. කුණට හේතුව දැනගත්තා, කුණ නිරෝධී දැනගත්තා, කුණ නිරෝධ මාර්ගය දැනගත්තා. සක්ක වෙන හැටි දන්නවා. මෙන්න මේක දැනගත්තාම කියන සක්කේ කියන්නේ මෙහෙමයි කියලා දැනගත්තා. එතකන් දන්නේ නැහැ සක්කේ කියන්නේ. ඕක දක්ෂේ කියමි කියන වචනේ දුන්නාද? මේක කවදාවත් තේරෙන්නේ නැහැ. ඔන්න සක්කේ කියන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? සක්කේක් වෙන්න බෑ. ඉරිදු වෙන්නේ නැතුව. උජු උජු. ඉරිදු වෙනවා කියන්නේ මොකක්ද? අවංක වෙනවා. වාක කියන්නේ ඇද, අවංක කියන්නේ ඇද නැති. ඇද නැති බවට පත් වෙනවා කියන්නේ උජු උජු වෙනවා. වචනේ ඇද නැති වෙන්න ඕනේ, ක්‍රියාව ඇද නැති වෙන්න ඕනේ, කතාව ඇද නැති වෙන්න ඕනේ. එහෙනම් ඒකත් අර වගේම දැනගන්න ඕනේ. ඉරිදු කියන්නේ මොකද්ද? ඉරිදු වෙන්න හේතුව මොකද්ද? නැහ ඉරිදු නැති වෙන්න එතන ඉරිදු වෙන්නේ නැහැ. ඉරිදු වෙන්නේ කියලා දැනගන්න ඕනේ. ඉරිදු නැති වංකත්වය. වංක කියන්නේ මොනවද? වංකත්වයේ හේතුව මොකද්ද? වංකත්වයේ නිරෝධනහම ලැබෙන ඉරිදු බව. වංකත්වයේ නිරෝධ කරන මඟ මොකද්ද? ඔය හතර ආකාරයෙන් වංකත්වයේ දැනගන්නකන් අවංක වෙන්නද? ඉරිදු වෙන්නද? නෑ ඉරිදු වෙන්නේ යමකට ඕන නෑ. අවංක වෙන්නේ යමකට ඕන නෑ. මෙන්න වංකත්වයේ හේතුව මෙන්න වංකත්වයේ නිරෝධය මෙන්න වංකත්වයේ නිරෝධ කරන මාර්ගය. වංකත්වයේ නිරෝධ කරා නම් ලැබෙන අවංකත්වය ඉරිදු බව. නෑ උජු උජු වෙන්න ලැබුවා හැම ඇද නැති වෙන්න ඕනේ කියලා හරියන්නේ නෑ. ඔබ විග්‍රහ කරලා ගන්න ඕනේ. එන කොහොමද අපි උජු උජු වෙන්නේ කොහොමද? මොනවාද වං? කාය වංක, වචී වංක, මනෝ වංක කියන වංක තුනක් තියෙනවා. ওই රූප වලින් තමයි වංක බවට ඇද බවට වත් කරන්නේ. ওই ඇද නැත්නම් අවංකයි. නෑ කයෙන් ඇද වැඩ නැත්නම්, වචනෙන් ඇද වැඩ නැත්නම්, හිතෙන් ඇද වැඩ නැත්නම් කයෙන් වචනේ හිතෙන් තුන් තැනින් අවංක නම් අන උජුජ වෙනවා සූජුජ වෙනවා කය වචන අවංක කරගත්තාම උජුජ වෙනවා හිත අවංක කරගත්තාම සූජුජ වෙනවා උජුජ සූජුජ වෙන ගන්නවා එහෙනම් මොනවද වංක කරන්නේ ප්‍රාණඝාත අදත්තාදාන කාමමිච්ඡාකාරසන කාය වංක ඒව ඇද්ද සතරපා උපත්යේ හේතු වෙනවා දුගතියේ හේතු වෙනවා බොරු කේනම් පරස වචන බලාප වචී වංක සතරපාගත හේතු වෙනවා දුකට හේතු වෙනවා අවිද්‍යා ව්‍යාපාද විද්‍යා දිටි මනෝ වංක ඒක සතරපායට හේතු වෙනවා දුගතියට හේතු වෙනවා යම් දෙයක ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර චේතන නැද්ද එතන කාය අවංක බොරු කේලම් පරසවචන පලාව භාවිතාවක් නැද්ද ඒ මිදුනද එතන වචී අවංක ලෝභ තරහ මෝහ නැද්ද මනෝ අවංක ඔන්නේ දස අකුසලේ යම් තැනක නැද්ද? එතන උජුජ සූජුජ දෙක තියෙනවා. නෑ උජුජ වෙන්න ඕන නැහැ සූජුජ වෙන්න ඕන නිවන් දකින්න ඕන කියන්නේ. දැන් දස අකුසලේ අත්හරිනවා ඒක ආදීනව දැකලා. මෙන්න දස අකුසලේ. දස අකුසලේ හේතුව මොකක්ද? අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක දස අකුසලේ පහළ වෙන්නේ හේතුව. යම් තැනක අවිද්‍යාව තෘෂ්ණා නැද්ද? දස අකුසලේ හේතුව එතන ඉවරයි. අවිද්‍යාව තෘෂ්ණා නැති කරන්න මොකද කරන්න ඕනේ? අකුසලේ ආදීනව දැකලා අකුසලයේ වෙන්වීමේ ආනිසංස දැකලා අකුසලයේ මිත්‍යා දෘෂ්ටිය බව දැකලා වෙන්වීම සම්මා දිට්ඨිය බව දැකලා සම්මා දිට්ඨියට පත් වෙන්න ඕනේ. අකුසලයෙන් වෙන්වීම යහපතයි කියලා දකින්නකොට ලැබුණේ සම්මා දිට්ඨිය. ඊට අනුව කල්පනා කරනකොට අව්‍යාපද අවිහිංසා නිකාමෙන් කල්පනා කරනකොට සම්මා සංකල්ප.
අකුසලයේ කියන්නේ මේ 10 න් වෙන්නේ යුතුයි මේක පරිහරණය නොකළ යුතුයි කියලා. ඊට අනුකූලව කියනකොට බොරු නැහැ, කේලම් නැහැ, පරසත නැහැ, ප්‍රලාප නැහැ ඒක. සම්මා වාචා. අකුසලයෙන් වෙන්ව කටයුතු කළ යුතුයි කියලා කටයුතු කරනවා නම් සම්මා ධම්මං. මේ ජීවිතයේ අකුසලයෙන් වෙන්ව ජීවත් වෙ යුතුයි කියලා කටයුතු කරනවා සම්මා ආජීව. මම අකුසලයෙන් වෙන්ව කටයුතු කරන්නයි මගේ උත්සාහය වීර්යය කියලා කරනවා සම්මා වායා. මනස සිහියෙන් ඉඳලා මේක අකුසල මේක කුසල කියලා දැනින් අකුසලයේ දුරු කරලා කුසලයටපත් වෙන්න ඒ මොහොතේ තේරුම් ගන්න හැකියාව ලැබෙනවා නම් සම්මා සතිය. අකුසලයේ දුරුනහම ලෝභ දේශ මොහ දුරුනහම කම්පා ක්‍රන්දිත දුරුනහ අකම්පේ වාදී සම්මා සමාධි. මෙන්න හරියට ආයක වාදී. ඔය දිගේ තේරුම් ගන්න කටයුතු කරන කෙනෙක් ඔය දිගේ දැනගත්තාම එයාට උජූට වෙන්න පුළුවන් සූජූට වෙන්න පුළුවන්. ඉතින් මේක ඉවර වුණාට පස්සේ අපිට යමක් තියෙනවා මොකද්ද? අපි වැඩි සුද්ධ විලා ඉවර නැහැ මේ සීල විසුද්ධිය විතරයි. දැන් මෙතනින් එහාට චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරනේ විසුද්ධි තව තියෙන විසුද්ධි හතක් පූර්ණ කරගන්න. සීල විසීම තව හයක් තියෙනවා පූර්ණේ කරලා. දැන් ඒකද බහිද්ද ඕනේ. ඒකද බහිද්ද නම් අපිට කවදාවත් තනියෙන් බෑ. බුදු පියාණන් වහන්සේ දේශනා කරමු. ඒ චිත්ත විසුද්ධියට, ධිට්ඨි විසුද්ධියට හේතුකාරක ධර්මයක් බුදු පියාණන් වහන්සේ දේශනා කරා. අන්නේ ධර්මය අහලා ඒ යහපත් වදනේ දරා ගන්න ඕනේ. සුවභාවය ගෙන දෙන වදනේ හේවත් නිවන ගෙන දෙන වදනේ දේශනා කරේ බුදු පියාණන් වහන්සේ. අන්නර දසකුසලිය මිදිට බුද්ධලයා කටයුතු කරන බුද්ධලයා සීල පාරිශුද්ධිය යුක්තව ඔන්නෝ කියන්නා වූ බුද්ධ දේශනාව අහලා ශ්‍රවණය කරපුහම ඒ දේශනාව දරා ගත්තාම සුවච බවට පත් වෙනවා. අන්නේ ඊටනු කටයුතු කරනකොට මෙච්චර කල මනස හැඩ බවට පත් වුණේ මොකද? අවිද්‍යාවෙන් දුර්ණාවෙන් බදාගත්තු හැඩකම නිසා. බුද්ධිලා දැඩි බවට පත් වෙලා හිටන් පාපේ පාපේ හැටියට ගණන් ගන්න ඉස්සර කරන්න පටන් ගන්නේ. වැරද්දේ වැරදි හැටියට ගන්න නැහැ, පිළිගන්නේ නැහැ, ඒකම කරනවා. මේ දැඩි ගැතිය නැති වෙලා ගියම් වෙන්නේ මුදු බවට පත් වෙනවා. අවිද්‍යාවේ දුර්ණාවේ බහැගත නිගම නිසා මාන්නාකාර වෙලා ඉන්නේ. ඒ අතිමානිය දුරු කරපහම අනතිමානිය වෙනවා. මෙන්න ධර්මාභෝධයේ කටයුතු කරන ධර්මයේ පිළිපදින සිද්ධ වෙන විදිය. දැන් යාට පුළුවන් සන්තුෂ්ස කෝච වෙන්න. තමගේ సంతානයේ හේවත් හිතට සතුටු වෙන්න පුළුවන් දෙයක් දැන් දරාගෙන තියෙනවා. මොකද්ද? සීල විසුද්ධියයි චිත්ත විසුද්ධියයි දෙක ධර්ම කෙනෙකුට. මේ හේතුව මත යහපතක් වෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. සන්තුෂ්ස කෝච වෙන්න පුළුවන්. ඕක නැති කෙනෙකුට සතුටු වෙන්න පුළුවන් මේ කාම වස්තු අහපේලා කාම වස්තු බදාගෙන සතුටු වෙන්න පුළුවන්. දඩයාකාරයන් හොඳ ඌරෙන් දැක්කොත් එහෙම උඩ සතුටු නැහැ. හොඳ ඌරුපත් තියා හම්බුණා මලා ගත්තාම හොඳ ලාභයක් අරගෙන උඩ සතුටු නැහැ. හැබැයි ඒක සතුටු කියලා හිතන්න පුළුවන් සතුටු වෙනවට උත්තේ. ලදදේ සතුටු නැද්ද මාත් ලදදේ තමයි සතුටු වෙන්නේ. මම ගෙදරේ මේ ගියා. දැන් ඌරේ හම්බුණා මම ඉතින් ලබන දඩ දෙයක් ගන්න තමයි ඉන්නේ. දඩේ උන් හම්බ වුණා. ඌට ලදදේ සතුටු වෙන්න පුළුවන් මොකද? හොරකම් කරන්න යනවා. මම ලැබිච්චාම දැන් කියන්නේ සතුටු වෙනවා. අනේ රුපියල් ලක්ෂයක් ආපු දානෙක කියනවා මම ලද්දේ සතුට වෙනවා මම ඕව මරලා හරි ගහලා හරි උද්දා මම දෙන එකක් හොයන්නේ නැහැ මම ලද්දේ සතුට වෙන කෙනෙක් උඩට කියන්න ඕනේ ලද්දේ සතුට වෙනවා කරන්නේ මේක තේරෙන්නේ නැහැ ලද ලද්දේ සතුට වෙන එක නෙමෙයි මේ කියන්නේ සංහිව సంతානෙන් තුටු වෙන්න පුළුවන්කමක් තියෙන්නේ මගේ సంతානේ පිරිසිදු පාප ධර්ම නැද්ද අකුසල ධර්ම නැද්ද චිත්ත පාරිශුද්ධිය යුක්තද එවන්ු පාරිශුද්ධ වන්නාව චිත්තයක් ඇති මත කවදාවත් දුගතියක් නැහැ. දුගතියට හේතු මල්ලන්නේ. යම් සුගතියක් ඇද්ද අල්ලන බලාපොරොත්තු නැහැ මම දීති විසුද්ධයි. මට මේ ලෝකෙ කිසිම දෙයක් අල්ලන්න වටන අධයක් තියෙනවා කියන දෘෂ්තිය නැහැ. එහෙනම් මගේ දෘෂ්තිය කොහෙද පිළිලා තියෙන්නේ? සම්මාදිට්ඨියව නිවන පිළිලා තියෙන්නේ. නිවන දකින්න දෘෂ්තියේදී ඒක සම්මාදිට්ඨිය. මෙන්න මෙතෙන්ට පස් පිටට ගෙනාර පුළුවන් සන්තුෂ කෝච වෙන්නේ. සුබර යහපත්ටි දරනවා. යහපත් බරයි ඔහු ළඟදී. හිතෙන් යමක් දරනවා නම් කයෙන් යමක් දරනවා වතෙන් යමක් දරනවා නම් ධර්මයට අනුකූල දෙයක් හිතෙන් දරනවා කයෙන් දරනවා වතෙන් දරනවා මෙන්න මේක කියනවා සුබර වෙනවා සැහැල්ලු ජීවිතයක් ඉවර හරියන්නේ නැහැ සැහැල්ලු ජීවිත ගත කරනවා ඉන්නේ හෙඩ්ඩේට අපි වෙනවා මට ඇවිල්ලා පුළු ගන්න එක ඌට සැහැල්ලු ජීවිත ඌට මට හම්බ කරන්න ඕනේ නැහැ මට ගස්සාවල් ඕනේ නැහැ මොකුත් නැහැ ඌ සැහැල්ලු ජීවිතයක ඉන්නේ නැහැ ඌ මට එකක්වත් නැහැ මොකද බුරු ගහ කටිපු ගහ ඌරත් එකක්වත් නෑ. ඌත් බොහොම සෑහළු ජීවිතයක ඉන්න බලපුවා. දරුවෝ ගැන බලන්නෙත් නෑ, භාර්යාව ගැන බලන්නෙත් නෑ, හරි හම්බ කරන්න බලන්නෙත් නෑ. මට ඕවා එකක්වත් තෝරන්නේ නෑ. ඌ සෑහළු ජීවිතයක. සෑහළු ජීවිතය කියන්නේ පටන් ගත්තොත් අපි කොහොමද තෝරා ගන්න බැරුව යනවා. මොනවද සෑහළු? යම් බරක් දරාගෙන ඉන්නකොට සතර පායට හේතු වෙන එකක් නම් මං මහා අපරාධයක් කරගන්න. ඒ බර දරලා මට හැමදේම හම්බ වෙන්නේ නෑ. ආර්ය ධර්මයක් නම් මං දරාගෙන ඉන්නේ ආර්ය ධර්මයක් නම් මගේ මනසේ දැරෙන්නේ.
අන්න ඒක මට හපිරු වෙන්න පුළුවන් දැනීමක් වෙනවා. මොකද හේතුව? මේ මග අවසානයේ නිවනයි. සියලු සංසාර දුක් කෙලවරයි. මෙන්න මේ හේතුව මම ධර්මයේ මට හපිරු වෙන්න පුළුවන් දෙයක් මම දරනවා කියලා මෙන්න මේ අදහස ගත්තගෙන අර සුපර ලැබෙනවා. අපපතිච්චෝ. කටේතු අල්පොනිතෝ කි. සාජීත හේතු වෙන, ද්වේෂීත හේතු වෙන, මෝහීත හේතු වෙන අසීමිත කටේතු මල්ලගේ දැන්නේ. එහෙනම් මගේ කටේතු මොනවද තියෙන්නේ? අල්ප කෘත්‍යය මොකද? ඕජික අත්‍යර ගුණාම නිවන් මාර්ගයට අවශ්‍යයි ඉතාලම මුද්දයි කියන්නේ. අන්නේ කටයුතු නිසා මම අල්ප කෘත්‍යය වුණා. බලඟ බහු කෘත්‍යය නැති වුණේ ඕකයි. අන්නේ ඔය බහු කෘත්‍යයෙන් ජීවත් වෙනවා. උන්ට රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය කෙලවරක් නැති වැඩ. කොච්චර කරගලත් මදි. මොන නිසාද? ලෝභකම නිසා හම්බ කළා මදි. ද්වේෂය නිසා කොච්චර ගැටුණත් මදි. මෝහය නිසා කොච්චර ලැබුවා එතන හිරවිලාගෙන. මෙන්න මේ තත්ත්වයෙන් හතර අල්ප කෘත්‍ය වෙන්න ඕනේ. අප කිච්චෝද කියන්නේ ඕකයි. ඉතින් නිවන් දැකීමට යමක් දැකීමද මට වෙනේව දරලා වැඩක් නැහැ. නිවන් දැකීමට යමක් උපනිස් වේද ඒ ටික දරා ගත්තාම මට දෙයකට ඉන්න බොහොම අල්ප වැඩ පිළිවිලා. ඒ ටික මට හොඳට නැහැ. මෙන්න මේකට අපි කියන්නේ අත්පතිත්ව උන. සල් ලෞක වූති. සැහැල්ලු වන්නා වූ වැඩ පිළිලා කොහොලක වැඩ පිළිලා තියෙනු. සල් සල්ගෙන් සලා හරිනවා. ඔවිදී කරන්නා ඔහුගේ මනසේ තිබෙන්නේ මොනවද? පාප ධර්ම සලා හරින්නා වූ වැඩ පිළිවිලා. සැහැල්ලු ගතිපැතුම් ඇති කෙනෙක් වෙනවා කියන්නේ මේක හරියන්නේ නැහැ. එහෙම දකින්න ඕනේ. අපි ළඟදී වැඩ පිළිවෙල මොකද්ද? මෙන්න මේ කියන්නා වූ සලා හැරිය යුතු යමක් ඇතනවා. ලෝභ සාගත, ද්වේෂ සාගත, මෝහ සාගත යමක් ඇතනවා මේක සලා හැරිය යුතු. මම අන්නේ වැඩ පිළිවෙල තුල හටින්දු කරන්නේ. මෙන්න මේ අරගෙන සල්ලාහුත උත්තිපත් එකේන. මෙන්න මෙතෙන්ද පතන කියනවා සාන්ත ඉන්ද්‍රියෝ ඔහු ඉන්ද්‍රිය සමනය කරපු කෙනෙක් වෙන්න ඕනේ සාන්ත ඉන්ද්‍රිය නැහ ඉන්ද්‍රිය සමනයටපත් වෙන්න ඉන්ද්‍රිය භාවනාව යුක්ත වෙන්න ඕනේ සංවර ඉන්ද්‍රියක් එක්ක ඉන්න ඕනේ සංවරයත් කියන්නේ ඇහැ නිසා රූප නිසා මනවදන් රූප වාසේ හබා යන්න ගියොත් මට ඇලීම හට ගන්නවා ඒක මොකද වෙන්නේ අන්න ඒකෙන් මට චක්කු ඇස මුල් කරගෙන හට ගන්නවා සංකල්පනා මතු වෙනවා. ඒ වගේම ඒකෙන් හටගන්නේ චන්දරාගය නැගිනවා. ඒ නැගුණ මොකද වෙන්නේ? මට අසංවර භාවයේ රාගයේ හේතු කාරකයක් උන් නැගෙනවා. මනවදන රූප, මනවදන ශබ්ද, මනවදන ගන්ධ, මනවදන රස, මනවදන පොට්ටප්ප පස්සේ යන්න හිතුවොත්, කිව්වොත්, කළොත්. ඒ තුලින් මට සිද්ධ වෙන්නේ ලෝකයේ පැවැත්මට හේතු වෙන සංකාර ගොඩ ගැහෙන එක. එන ඒ වැඩ පිළිවෙත කියොත් මට සංවර භාවය ඇති වෙන්නේ නැහැ. ඔය සංකියන්නා ලෝකේ සකස් කරන්නේ වරණ්ඩයි මට උනේ. ඒක වරණවන මොකද කරන්නේ? මේ පංචකාමයන්ගේ ආධිනෝචී කරලා, ඇස කන දිව නාසය ශරීරයේ ඒවන් යොමු කරලා, ඒ තුල යන්නට ඉන්ද්‍රිය සංවර භාවයට පත් කරන්න ඕනේ. මෙන්න මේකට පත් වෙනවා කියන සංසිද්ධිය වලට පත් වෙනවා. ඊළඟට දීපක. තැනට සූසුන වල ගියත් මේකට දල වශයෙන් හඳුන්වනවා. පාක කියන වචනේ පෙන්නේ පැහැදිලිව. පදම ගත්ත පැහුණා කර්මයක් කරපුහම කර්මය පැහුණු ප්‍රතිඵලයේ ලෝකේ නම් ඒව තමයි පැහැහෙන්නේ පාක කර්ම පැහැහෙන්නේ නික්මෙන්න ඕනේ දැන් මම කරන වැඩේ මතු අද්දාවක් අල්ලා ගන්න අවිද්‍යාව තෘෂ්ණාව සහගත එකක් නොවන්න ඕනේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවේ මතු අල්ලා ගන්න හිතවිල්ල ක්‍රියාවක් කතාවක් නම් ගොඩනැගුවේ මම පාපයක් ගොඩනැගුවා මිසක් නිපකයක් ගොඩනැගුවේ නැ පාක නොවන දේ ගොඩනගන්නේ මොකද්ද මේ දී ආර්ය මාර්ගය පූර්ණ කරන්න අත්‍යවශ්‍ය නිසා මම පරිහරණය කරා සසර ගමන අසාවෙන් අල්ල ගන්න නෙවෙයි ආර්ය මාර්ගය පූර්ණ කරගන්නට යම් කිසි යමක් කරනවා නම් ඒක අවශ්‍ය ආයුෂ වර්ණයේ හැපේ බලය නුවන් මේ මාතව ලඟ අවශ්‍යයි මගේ බලාපොරොත්තු ලෝකෙන් ඔන්නෝග කරන්න විදිහ ලබා ගන්නයි එහෙනම් ඒක පැහිීමටපත් වෙන්නේ නැහැ සසර ගමනේ මුලාවට පැවැත්මටපත් වෙන්නේ නැහැ ඒකින් කරන පිළිදහා මේ මාර්ගය පූර්ණ කරන්න හේතුව මෙන්න මේ විදිහට නිපක වුණා අප ගබ්බු ගැප් කරගත්තු දේවල් අල්ප වෙනවා මොනවද ගැප් කරගන්නේ සාගයෙන් දෙහයෙන් මොහයෙන් යමක් ගැප් කරනවාද ඒ විදිහ නැත්නම් අපිට ගැප් කරන් තියෙනවා අල්පයි ලෝකේ පැවැත්මට හේතු වෙනා නෙමෙයි ඒකෙන් ඉවත් වෙන්න හේතුව ධර්මයට අනුකූල වන්න ආවදී ගැප් කරගත්තාම අප ගබ්බයි කුලේසු අනනුගිද්දු කුල කියන්නේ මේ ලෝකේ යමෙක් විලා කෙබඳු ආකාරයෙන් හෝ කෙබන්තනක කෙබඳු උප්පත්තියක් හෝ අනුකූල දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක ඊට අනුකූල වුණා මිනේ ලෝකයට අනුකූල වීමේ නික්මන දාර කියනවා කුලේ නික්මන
නිවනට අනුකූල වුණා. ලෝකයේ අනුකූලත්වයෙන් ඉක්මුණා. මෙන්න මෙයාර කියනවා නිවන පෙරට කොට හිත පිහිටවා ගත්තා. නිවන මූඛ්‍යාර්ථය කරගත්තා. එතන හිත පිහිටවා ගත්තාම කියනවා මොක නිමිත්තේවා නාසිකාග්ගේවා. ඔන්න මොක නිමිත්තයි නාසිකාග්ගේ. මූඛ්‍ය නිමිත්ත මොකද නිවන? හිත පිහිටවා ගන්න මූඛ්‍ය නිමිත්ත හේවත් මොක නිමිත්ත? න ආසික අග්ග විදපිකවන්ද න ආසික අග්ග නාසිකග්ග පද නිරුක්තිය වගේ නාසිකග්ග නාහයාගෙන ඉඳ පිට වගේ කියන්නේ මේක හරියන්නේ ආශ්‍රය කරණියා වහර දෙන්නේ කාගෙන් ලෝකෙ අල්ලන්නේ ආශ්‍රය නොකිරීම අග්‍ර කරගත්තාම වහර දෙන්නේ නිවැරදි හිත පිට වගේ කියන්නේ වැඩ පිළිවෙල එහෙනම් නාසිකග්ගේ හිත පිට වා ගන්නවා කියන්නේ කාගෙන් ද්වේෂේ මෝහේ ලෝකේ අල්ලා ගන්නා යම්කිසි ඇසුරක් ඇද්ද ඒ ඇසුරෙන් නික්මිලා නිවන අග්‍ර කරගෙන ඉඳීවා ගත්තාම තියෙනවා න ආශිකාග්ගේ නාසිකාග්ගේ හිත පිහිටේක මෙන්න නිවන් දකින්න ඕනකින් නම් ධායිත මේ මූලවැල තියෙන ආහිත පිහිටව හරියන්නේ ඔන්න ඔය කියන මෙන්න මේවා ලෝක ඇසුරට හේතු වෙන දහම් මේවා ඇසුරෙන් නික්ම ඕන දහම් ආශික කරන්නේ නැති දහම් න ආශික දහම් ඒව අග්‍ර කරගත්තාම තියෙනවා නාසිකාග්ගේ හිත පිහිටේක මෝක්ෂ නිමිත්ත මොකද නිවන? නිවන්ත හෝ නිවන් මාර්ගයට හිත පිහිටෙන්නට කියලා මොක නිමිත්තේ හෝ නාසිකාග්ගේ හිත පිහිටවන. දැන් ඕක වැත්තක කියලා ඕන මේ නාහින් යන හුස්මල් ලගින් තෝල් පොටේ නාහේ යගයි හිත පිහිටවගේ බලාගින්න නිවන් දකින්න. දැන් අපිට තේින්නේ නැද වෙනස? අත්තරීම සැරිසිල්ලයි නොවැල්මයි සාන්ත ප්‍රේත නිවනයි කියලා. ඒතං සන්තං ඒතං පනිතං යද්දා සබ්බ සංකාර සමතෝ සබ්බ උපදීපටි සග්ගෝ සංඝාතේ විරාගෝ නිරෝධ නිපානන්ති. මෙන්න මෝක්ෂ නිමිත්ත ඒම සාන්තයි ඒම ප්‍රණීතයි මොකද්ද මේ සියලු සංඛාරයන්ගේ සමතයක් ඇද්ද සබ්බ සංඛාර සමතු සම්මූපති පටිනිසග්ගෝ මේ සියලු බැඳීම් වලින් වෙන්වීමක් සංසාරයේ වෙන්වීමක් ඇද්ද තණ්හා ක්ෂයෝ තණ්හා ක්ෂය කිරීමක් ඇද්ද විරාගෝ රාගයෙන් වෙන්වීමක් ඇද්ද නිරෝධෝ මේ සැරිසැරීමේ නික්මීමක් ඇද්ද නිබ්බානන්තේ බැඳීමෙන් නික්මීමක් ඇද්ද මෙන්න මේකටයි හිත පිටවන්නේ මූකේ නිතෝකයි තොල්කොට නෙමෙයි මේක මොන මොකයි මේක ඉතින් මේ මුඛ නිමිත්ත හෙවත් මූඛ්‍ය නිමිත්ත යන නිවන කරා යන මොකද කරන්න ඕනේ? සාගක්ෂය කළ යුතුයි, දේශක්ෂය කළ යුතුයි, මෝහක්ෂය කළ යුතුයි. ඉතින් ඒකට මොකද කරන්න ඕනේ? යමක් යමක් නිසා රාගය හටගන්න හිතවිලි ක්‍රියාවක් දැන් ඇද්ද ඒක නතර කරන්න මනසින් ඉඳලා. ද්වේෂය හටගන්න මෝහය හටගන්න හිතවිලි ක්‍රියාවක් දැන් මනසින් හිතනවා ඒක අරගෙන මෙන්න මේකන්න අසුරු කිරීම නොකරන සත්‍යයක් කරගන්න. මොනවද අසුරු නොකරන්නේ? සාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගොඩනගෙන හිතවිලි ක්‍රියාවක් දැන් අසුරු කරන්නේ නැහැ. මොකක් නිසාද? මූඛ්‍ය නිමිත්ත කරා හිත තිබෙන නිසා. න ආශිකත්තේ අග්‍ර කළයි හේතු. ඇතුළු කියන්නේ නැති වෙයි අග්‍ර කළා. දැන් මෙයක් නිවන් නැද්ද? දැන් ඔහුත් නිවන් දකින්න කියලා පහණයක් කරන්න බෑ. අපි පහණ දෙකක් අහනවා. ඔය ක්‍රමෙන් නිවන් දකින්න මගක් පේන්නේ නැද්ද? තෝල් පොතේ හැරි නාහේ ආගාරේ ඉඳ තියාගෙන හුස්ම ගන්නකොට නිවන් දකින්න මගක් පේනවා. දැන් උත්තරේ උතරම නැද්ද? ධර්මයේ අර පොතේ තිබුණාද මේ පොතේ තිබුණාද ත්‍රිපිටකයේ තියෙන එකේ නෙමෙයි කියන්නේ. මේ ධර්මයේ කී කරලා බලන්න නිවනට හේතු වෙනවද? නිවන් දෙහි තියෙනවද නැද්ද? ඔක න්‍යාය ධර්මයක්. මේක ස්වකහාතයි සම්දිත්තිකයි. එතරම් දකින්න පත්‍යත්තා වීතබෝ වින් ඥානවතේ පත්‍යත්තයි. එන අර පොදී කියනවා මේ පොදී කියනවා කියනවා දහම් හොයන්න බෑ. ඔතනින්ම දහම් හොයන්න ඕනේ. දැන් අපි දකින්න නිවන් දකින්නේ මේ දෙකේ කොහොමද? සාගීත ද්වේෂයේද මෝහයේද හේතු වෙන හිතවිලි ක්‍රියාවලන් මේවා කියලා තේරුම් ගන්න. ඒවා ලෝක ප්‍රවැත්මට ආහාරයයි. ඒක අත්‍යරපුහම ලෝක ප්‍රයත්නක ආහාර නැහැ. ආහාර නිරෝධන විඥාන නිරෝධන විඥාන නිරෝධන නාම රූප නිරෝධයි නාම රූප නිරෝධන සලආයතන නිරෝධයි. එන ඉස්පාස වේදනා පන්හා උපාදාන භවජ ජරා මරණ නිරෝධයි. අන්න නිවන් වල. පරිත්‍යාග උපාදින ගල් දෙන්න. දැන් බලපුවා වෙන මෙන්න නිවන් වල හබු. දැන් අපි අහනවා ඔය ක්‍රමෙන් දාන්න පුළුවන් ද පුරුෂම? නායාවේ හිත තියාගෙන රෝපෝටේ හම් දෙලා හිරපෝස්ම ගන්නකොට ඒක රාගක්ෂේ වෙන, දේශක්ෂේ වෙන, මොහක්ෂේ වෙන, මක් වෙන්නේ කොහොමද? කාගෙන් කරන වැඩ කරමින් ද්වේෂයෙන් කරන වැඩ හිතවිලි ක්‍රියාවෙන් නගමින් මෝහයෙන් කරන ඒවා නගමින් පැයක් විතර ගොඩක් අතරලා ඉඳගෙන නාහයාගේ එක තියාගෙන රූපරේ එක තියාගෙන හුස්ම ගන්නවා ආවිනවා ආයි බහල වෙලා නම් මම මෙතෙන්ලා හිටියා මේකේ පොල් ගෙඩියක් ගාලා දී කියලා මම බලා හිටියා මම අහගෙන හිටියේ මේකේ නත්නතාව ඉන්නවා මම අහන්නේ මම කොකිය කොකිය හිටියේ කොරන් දැන්නේ නැගිටින්න විදියක් නැහැ මොකද වෙන්නේ අනේ අතර මුං වාගේ යාතියා මම පොඩ්ඩක් හරි බලලා මෙතෙන්ට ගන්න දෙන්නේ නැහැ ඒ විලා තමයි මුං අල්ලා ගන්න මුගේ නැටුන පාරද හොඳ වෙලාවක් අල්ලගෙන තියෙන්නේ තොපිට හරියන්න අද පුළුවන්. දැන් අපි යන්නේ මොකේ? කවදා තොපි නිවන් දකින්නේ? Taman නම් දකින්නේ කවද? Taman ඊට උවේ. මම නම් නිවන් වාගේ යන්නේ කියලා සාජාක්ෂය කරන, දේශාක්ෂය කරන, මෝහාක්ෂය කරන කරනම Taman තමයි තියෙන්නේ. Taman හිතයි නේද පැයක් ඉඳලා දෙක දෙන්න ඉඳලා හිතන්න ආයෙ හිත තියාගෙන හුස්ම ඇරලා හිටපුවා වැඩි හරියයි කියලා.
හරිය කෙනෙක් ඉන්නවා. නැත්නම් මොකද? ඒක නිවන් මාර්ගක් නෙමෙයි කියන එක පැහැදිලිව දෙන්න නිසා. එහෙනම් හොඳයි මං කරන කියන්නේ හිතන හැම කටයුත්තක් ගන්නව මනස ඉහින් ඉඳලා. මෙන්න රාගය හටගත්තා, මෙන්න දේහය හටගත්තා, මෙන්න මෝහය හටගත්තා. මේ සිතිවිලි සායක මෝරන්න පටන් ගත්තා. එහෙනම් මෙන්න මේක හැදෙන්නේ නැහැ හැදෙන්නේ. මෙන්න වැරදිච්ච දැන්. එහෙනම් මං කවදාවත් මේ රාගයෙන් හටගන්න වැඩ පිළිවෙල කරන්නේ නැහැ. හිතෙන් කයින් වචෙන් නවත් වෙනවා. මනස ඉහින් නවත් වෙනවා. ක්‍රියාවෙන් කතාවෙන් නවත් වෙනවා. ද්වේෂයෙන් මෝහයෙන් කියනවා ක්‍රියා මනස ඉහින් නවත් වෙනකොට ඔහුට නිවන් මාර්ගේ නැද්ද? ඔහුගේ හිත රාගක් හේ පැත්තෙන් නැඹුරු නැද්ද? කෝ රාගී දාහාර කෝ ද්වේෂී යන දාහාර මෝහය යන දාහාර කෝ සංකාරකෝ සංකාර රෝධන විඥාන රෝධන යන පරිඛා පාලි ගහම දැන ගන්නවා කෙනෙක්ම නිමත යන හැටි මෙන්න මේක තේරුම් අර ගන්න ඕනේ ඔතින් මොකද මිත්‍යා නාසිකග්ගේ තෝරා ගන්න ඕනේ හරියට දැනගත්තාම නිවන් දකින්න මඟ හොයාගන්න දැන් මොකද ඉන්නේ අන් නිපකොච අප ගබ්බෝ කුලේසු අනු කිද්දෝ නැත කුද්දං සමාතරේ අසමාචාරවන්නා වූ ශුද්‍රවන්නා වූ කිසිදියා ඥානවන්තය විසින් දැකලා මෙන්න මේක සතරපායේ හේතු නා මේක නුගතියේ හේතු නා මෙන්න දුසෙ වෙන්න හේතු නා කියලා හේතු සාධක හේතු බලතු පෙන්නපු යම් දහමක් තියෙනවා. ඕක අපිට නෝණින් තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ ඥානවන්තයින් විසින් අමනාසි අධ්‍යකලා පෙන්නපු යාදී නා මෙන්න මේක කළොත් වෙන්නේ මෙන්න මේක. ඕක කරන්න එපා. අන්‍යවදකලා උපවාද කළා වූ දේවල් නොකරන්න ඕන. මෙන්න මේ සුද්ධතාවයේ මූලාරම්භ කරපු පසුතලය හදන්න ඕන. දැන් මේ බඳු පසුතලය හදාගත්තාම තමා දැන් ඉන්නේ කවුරු ළඟ? මේ ලෝකේ වා නැති අසහනයක තමන් ඉන්නවා. අසහනිය පිළිබඳ මානසික කටියක් තුළ ඉන්නවා. දැන් පෙරේතයාගේ ලෝකෙට හේතුන පසුබලිය දැන් අපි ළඟ තියෙනවා. යක්ෂයාගේ භූතයාගේ පසුබලිය අපි ළඟ තියෙනවා. ඔය ක්‍රමිත දහම තේරුම් ගත්තොත් ඔය එක එක පසුබලයක් අතට ගන්නෑ. දැන් පසුබලය මොකද්ද? ශාසන පසුබලය. කොතනවත් උපදින පසුබලයක් උතන්නේ. මෙන්න මෙතෙන්ද පත්වෙච්ච කෙනා කවුද? බුදුදාන හසේගේ බණහ දකින්නවා. මේ තුන් ලෝකේම නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියෙන් අල්ලන්නේ එකක්වත් නැහැ. ඒක දැකලා ඉවරයි. මේක දැකපු කෙනා අපිට කරන්නේ දකින්නවා. එහෙනම් මොකද්ද සූයේ? තපෝ ගුණය හැර නිවන හැර බොජ්ජංග ධර්ම හැර ලෝහතුන් තවත් සූයක් මවන ලකින්. මෙන්න මේ බුද්ධ දේශනාව ගන්න. එහෙනම් මොකද්ද සූයේ? නිවන හැර නිවන් මඟ හැර තවත් ලෝකයක සුව දෙන මඟක් නම් හම්බ වෙන්නේ. පංචකාමී සුවයි කියලා මුලාටපත් කරලා හිටන් සතර පහකට ගැටගෙන අනාථ කරන මඟක් නම් ලෝකෙ සුවයි කියලා තියෙනවා. මේ සුවේ පස්සේ ගියොත් එහෙම අවිනාශයක් වෙනවා. එහෙනම් මොකද ලෝකයට මම පතන්නේ මම මොකද ලබන්නේ මෙන්න මේක අත්හැරීමේ ලබන්නා වූ යම් නිදුක් සුවයක් ඇති සතරපාදුක යම් තැනක නැද්ද ලෝභ දේශ මොහයන්ගේ ක්‍රියාකලාපයන් නිසා හටගන්නා දුක් විපාක යම් තැනක නැද්ද මෙන්න මේක නිදුකයි මෙන්න සුවත මෙන්න මේකයි සුවත දැන් විදින සුවයන් නෙවෙයි බුදුරන් වහන්සේ පෙන්නුවේ යම් තැනක යම් දුකක් නැද්ද ඒ දුක නැති එක සුවත මෙන්න බුදුරන් වහන්සේගේ සුව පැනදී ලෝකයා සුවපනවන්නේ මොකෙන්ද? සුගතහගතවන්නා වූ වේදනා චෛතසිකයෙන් කරන වැඩක් ඇත්තේ ඒක සුවයි. විඳින සුවය. විඳිනේම සුවයි කියලා ලෝකයා පනවනවා. විඳපු දුක යම් තැනක නැද්ද? ඒ දුක නැතිකම සුවයි කියලා බුදුරන් වහන්සේ පනවනවා. එහෙනම් අපි සුවපත් වේවා කියලා සුඛිනෝවා කියන මොකද ගන්නෙ? බුදුරයන් වහන්සේ පෙන්වපු සුවේ තේරුම අරගෙන යම් තැනක සතර පාදුකක් නැද්ද? ඒක සුවයි. අන්නේ සුවේපත් වේවා. යම් තැනක කාම ලෝකෙකින් ඉන්නා වූ කාම බින්නා, ලෝභ දේශ මොහ බින්නක් ඇද්ද? ඒ රෝම දේශ මොහොකුින් නැතෙන ඒ දුක දුකෙන් නිදහස් ඒක සුවයි යන්තරක රාගය නැද්ද රාගය නැති කමින් රාගකින් නැති නිසා ඒක සුවයි යන්තරක පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛේ නැද්ද එතන සියලු දුකෙන් නිදහස් වෙච්ච සුවයි නිවනේ පූර්ණ සුවයි නිවනේ සුවේ මෙහෙ තේරුම් ගත්ත කෙනා දන්නවා එහෙනම් ලෝකයටත් මට කාටවත් කවදා හරි කැනසුම සුවේ තියෙන ප්‍රතෙන්ද ඔය මාර්ගය විතර වෙන වාදී කියලා එයා බුදුමගේ පිට පැන්නේ සම්මාදිටියෙ පිට පැන්නේ මේ සම්මාදිට්ඨිය යුත්තව සුවේ තේරුම් ගන්න. ඔහු සුවපත් වේවා සුඛිනෝවා කියන්නේ ඔන්න ඔයකේ නිවන් සුවේ මුල් කරගෙන. ලෝකේ බයක් නැතුව ඉන්න කිසිම තැනක් නැහැ. ජාති බය, ජරා බය, ව්‍යාධි බය, මරණ බය, ශෝක පරිදේව දුක් දොමනස් උපායාසද කෙලවරක් නැති බයින් ඇති අරන් ඉන්නේ. පැවැත්මතු ලෝකෙන් අහස වෙච්ච කෙනෙක්. තත්න දේවීන්ද සකල හැපින්ද සත්වෝ භික්කවේ දේවානමින්දෝ අවිතරාගෝ අවිත දෝසෝ අවිත මොහ බීරුච්ඡන් රුත්‍රාදි බලයි. පත්‍රය බය වෙනවා දෙති ගන්නවා පලායන. ඒ වගේම අවිත රාගයි සාගින් වෙන් වෙලා නැහැ අවිත දෝෂයි ද්වේෂයෙන් වෙන් වෙලා නැහැ අවිත මෝහයි මෝහයෙන් වෙන් වෙලා නැහැ සක්‍රීය බය වෙනවා තටි ගන්නව පලායනවා මේ සක්‍රීය බය වෙනා නම් බය නැති වෙනත් ඒ වගේ කාරණා මිනිස්සුන්ට පතන්නේ කොතනද සක්‍රීය වෙන වෙදේන පතන් තියෙනද ලෞකික බය නැතු වෙනද එහෙනම් මොකද්ද බය නැති දේ අශෝකං විරජං හේම මෙන්න බය නැති දේ නිවන නිවනේ මෙ පිට බය නැති දේ නක් හොයන්නද
යන්තනක රාගගිනි නිවි ගියාද රාග නිසා හට ගන්න බය ඉවරයි. රාගාය ජායති ශෝකෝ රාගාය ජායති බය රාගාය විපමුත්තක නති ශෝකෝ කුතෝ බය. රාගෙ වෙන්නේ තේන ශෝකයක් කො මොන බයද? මෙන්න නිර්භයක. හේමි නොහොන්. ඔන්න හේමි. හේමි නම් නිවන. නිවනේ මෙවිත බය නැති දෙයක් නැහැ කියලා සම්මාදිට්ඨියෙන් දැක්ක කෙනා කියනවා නම් සුඛිනෝවා හේමි නොහොන්තු කියලා. නිවන මුල් කරගත්වන්නා වූ එතන පිටවා ගත මෝක්ෂාර්ථය කරගත ආ මොක නිවිස්ස අනේ නාසිකාග්‍රය ඇතුළු නොකරන තැන අග්‍ර කළා එතෙන් තමයි හිතවන්න ඕනේ කියනවා සියලු සත්‍යවත් මම සියලුම ලෝක සත්‍යවත් සුවපත් වෙච්චා බය නැතුව විශ්ව නිවනේ මේ විදිහ සුවපත් වෙනකෝ බය නැති දෙනක් යන්නේ නැහැ අපාර්ථය දැකලා තියෙන සම්මාදිට්ඨිය ඔහුගේ සංකප්පයක් ඇද්ද අව්‍යාපාදා අවින්ත එකමයි සම්මා සංකප්පෙන් යුක්තයි එහෙනම් ඔහු ඉදින් සම්මා ඔහු කතා කරන වචනයක් ඇද්ද බොරු නැහැ කියලා නැහැ පරිසවත නැහැ ප්‍රාර්ථන සම්මා වාචාවෙන් යුක්තයි ඔහුගේ ඊටනුකූල කර්මාන්තයක් ඇද්ද සම්මා කම්මන්තේ විත්තයි මිත්‍යා කම්මන්තයක් ඇද්ද ඔහුගේ ජීවිතය ගත කිරීමක් ඇද්ද ඔය විතර ඔහුගේ සම්මා ආජීවය විත්තයි මිත්‍යා ආජීවයක් ඇද්ද ඕකන උත්සාහයක් ඇද්ද සම්මා වායාමික මිත්‍යා වායාමයක් ඇද්ද ඕට ලැබෙන හතියක් ඇද්ද සම්මා සතිය මිසක් මිත්‍යා හතියක් ඇද්ද ඔහුට අකම්පේ භාවයක් ලැබෙනවාද සම්මා සමාධිය මිසක් මිත්‍යා සමාධියක් ඇද්ද නැහැ පරිවාර අංග හතකින් වද කරපු සම්මා සමාධිය උඩ හම්බ වෙනවා මෙන්න සුඛිනෝවා තේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවං සුඛිතස්සා ඔය වචනේ කියනකොටම ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිෙන්නේ කොහමද කියලා මේ නිවන්වත් සියලු සත්‍යෝ මෙන්න මේ සුඛිතත්වයටපත් වෙනවා මොකද සුඛිතත්වේ නිවනින් නිවිත සුඛයක් නැහැ නිවනටපත් වීමෙන් තමයි සුඛිතත්වයටපත් වෙන්නේ මෙන්න මේ ලෝක සත්‍යයෙන් සුඛිතාස්සේ වැටහිවා සුඛේ මෙතනක් කියලා දකිවා සුඛිනෝවා තේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවං සුඛිතස්සා යේකේකි පාන භූතප්ති යම්කි පාණීයකද භූතේකද කවුද පාණීය කවුද භූතේ ඇයි පාණීය කිව්වේ ඇයි භූත කිව්වේ ලෝකයා මොනවද පාණීය කරන්නේ සසර ගමන්te හේතුන්දී පාණීය කරනවා ලෝක සත්‍යෙ පාණී මොනවද පාණීය කරන්නේ මනවදන රූප පාණීය කරනවා මනවදන ශබ්ද පාණීය කරනවා මනවදන ගන්ධ පාණීය කරනවා මනවදන රස පාණීය කරනවා මනවදන පොට්ටබ්බ පාණීය කරනවා මනවදන ධර්ම පාණීය කරමින් පාණීය වෙනවා මොන සංඛාර ලෝක පැවැත්මට අවිද්‍යාවෙන් කෘෂ්ණාවෙන් සංඛාර ගොඩනගන්නෝ පාණී ඒ පාණීය ගත්තහම මොකද ගොඩනැගෙන්නේ සංඛාර ගොඩනැගුවොත් මොකද වෙන්නේ සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආතන සලආතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය පන්නා පන්නා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති යන භූතේ හතර මහ භූතයන් ගොඩනගාගත්ත ජාතිය හේතුව මොකද්ද පංචකාමිය පාණීය කරන්න ගිහිල්ලා හේතුවේ ඵලයේ වශයෙන් භූතය ගොඩනගාගත්ත පාණීය භූතේ ඔන්න සියලු පාණ භූත එන මේ සතර සැරිසරණ සියලුම පුතඥයෝ පාණීයෝ සහ භූතේ පංචකාමයේ පාණීය කරන හේයි පාණී මේකේ ඵලී ලබාගෙන ඵලී භුක්ති විඳින හේයි භූතයි ඔන්න පාණ භූත දෙක මේකේ පාණ භූතත්ති තසාවා තහවරාවා තස භවටපත් වෙනවා සෝස් භවටපත් වෙලා උන් පංචකාමයේ සෝස් භවටපත් වෙලා ඉන්නේ තසාව කියන්නේ යන්නේ තාවරාව කියන්නේ ස්ථාවරක රාතන් වහන්සේ කියලා පෙන්නන රාතන් වහන්සේ මේ තරම් දෙමෙ උතර දෙන්නේ මේ තරම් දුකේ ඉන්නේ උන් තාවර විත්තකෙන් තැවරිච්චේ උන් මොකේ තැවරිලා පංචකාමෙහි තොස් බවට පත් වෙලා පංචකාමී තැවරිලා ඉන්නවා ගැව ගන්න බෑ මොන තාවර වෙලා ඉන්නා තසාව තාවරාව අනවසේ අවශේෂයක් නැතුව අන්න එකක් ඉදයි කියන්නේ දීඝාවායි මහන්තාව නයි පොළුංගු වගේ දිගේ වුණේ අලි ඇතු වගේ මහත් වෙනු කියන අන්තිමට කියන සත්පුරුෂ දෘෂ්ටි අත්හැරලා විහිදේට පත් වෙන්න කියේ මිත්‍යින් ජනකරම හිලව දසේ සම්පන්න වෙන විග්‍රහ කරනකොට සත්පුරුෂ දෘෂ්ටියට පත් වෙන්නේ නැතුව යන්න කියලා මුලින් කියනවා නයිබලුංගු වගේ දිගේ වුණුයි අලි ඇතු වගේ මහත් වෙනු කියන සත්පුරුෂ මේ ප්‍රභේදයක් වෙන්න දැන් කෝ ගැලපේ සත්පුරුෂ දෘෂ්ටි අත්හරින්න කියලා මුලින් කියන ඉබ්බ වගේ පැදලිය වුණුයි කූඹි වගේ හැට මේ නැති වුණුයි මේ ඔය අදින දික්තාවා ඒ වද්දිකා හිම දෝරන මේ තසාවා තාවරාව මේ පංචකාමී තොස් වෙලා ඒකේ කැවිච්ච උන් ඉන්න නම් උන්ට මොකද වෙන්නේ උන් දීගාව දීගාව කියන්නේ සසර ගමන බොහෝම දීගයි සංසාර ගමන දික් කරගත්තේ උන් දීගාව ඒ හින්දා උන් මහන් තත්ත්වයි සසර ගමන දික් කරගෙන පංචකාමී බැඳලා අවිද්‍යාව ප්‍රසාය වෙයිලා ඉන්න එක දීගාව සසර ගමන දීගයි මහන් තත්ත්වයි ඔන්න මහන් තත්ත්වේ උන් අලි නෙමෙයි මේ කියන්නේ මහන් තත්ත්වෙලා ඉන්නේ විසු මහන්තාව සසර ගමන දීකරගත ඉන්න දීගාව මජ්ජිමා උන් බහැරින් මාධ්‍ය මොකද්ද සසර මාධ්‍ය ක්‍රස් ඔහුගේ නුවණ කෙටි වෙලා ඔහුට ක්‍රස් කියන්නේ නිවනක් නෑ නුවණ මොට වෙලා කෙටි වෙලා ඉන්නේ ක්‍රස් වේ කාන් සුද්ධ පාදපත් වෙලා ඉන්නේ
තුල ලවුන් තැලෙනවා මොකෙන්ද පංචකාමයේ දෘෂ්ටිය පස්සේ ගිහිලා ඉතින් රෝ බෙදීලා නොඒක ආකාර විපාකයන්ගේ තැලි තැලි දුක් විඳ ඉන්නවා දික්තාව පේසව දික්තාව මිත්‍යා දෘෂ්ටි කියන ඇහැට පේනකට ගන්න නේ මේ කියන්නේ උන් දික්තාව කියන දෘෂ්ටි ගතේ ඒවා දික්තා ඒ හින්දාම දෘෂ්ටි ගත නිසාම මුත්තේ මේ හප්පේ පේන්නේ නැත්තේ අදිත්‍ය වෙලා ඉන්නේ ඒක දුරේ ඒකයි මුන් මේ දුර යන්නේ වසන්ති අලි දුරේ අවිද්‍යාන්තකාරය වහන්න ඔන්න ඔය හේතුයි භූතාවා ඔන්න ඔය භූතයලගෙන් ගන්න තමයි මේකට සම්භවීසිය මෙන්න මේ සංස්කාර පාණී කිරීමේ සකස් කරන්නා වූ වැරදිලා තිනා සබ්බේ සත්ත මෙන්න මේ ලෝකේ ඇරිලා ඉන්නේ උන් ගණන් මෙන්න මුන් තමයි සබ්බේ සත්ත බවන්ත සුඛිලා මුන්ට මේ සුඛය වල නිවන පෙනේවා දැන් කොහෙද යන්නේ මොකක්ද ඇත්ත කියලා දියද නිවන් මාර්ග මෙච්චර පැහැදිලිව නිවන් මාර්ගට බාධකේ මෙච්චර පැහැදිලිව තියෙන මාර්ගයේ මත රූපේට අපිට දිලා තියෙන ලෞකික අර්ථයෙන් අද කොහෙද යන්නේ පේදියාගේ මාර්ගය නෙමෙයි මුළු ලෝකේ කියන තුන් ලෝකේ ඉන්න මහා බ්‍රහ්මයාගේ මාර්ගයක් ඉවරයි අකලිතා බවලෝ ඉන්න කියන්නේ යම්තරක ඉන්නවා නම් නේව සංඥාන ආසාරණී දිනේ කියනවා ඒකගේ දෘෂ්ටියක් ඉවරයි ඒ බ්‍රහ්මයා දෘෂ්ටියක් ඉවර කරලා මේ බෞද්ධ මාර්ගයේ පෙන්නා දෙනවා මෙන්න මේක මිත්වදනවා මෙන්න සිත පෙන්නේ නැහැ මෙන්න ලෝකේ දුක පෙන්නේ නැහැ ඒ වොන දුක්ඛාරිය හත් වොන දුක සමුදාරිය හත් දැන් පෙන්නන්නේ මොකද දුක නිරෝධාරිය හත් මේ නම් විදින්න චතුරාර්ය සත්‍ය ලෝකේ පෙන්නේ වොන දුක සහ දුක සමුදාරිය හත් දෙකෙන් එකක් පෙන්නනවා හබ්බේ සත්තා බවන් සුඛිතත්තා මෙන්න සුඛිතපත් වෙත්තාන්නේ දුක නිරෝධේ දුක නිරෝධය හැ සුඛයක් නෑ නේ පරෝ පරං නිකුබ්බේ අනිකේ අකේ කණිකර මේ කුබ්බැහි වැඩ නොකර කුබ්බැහි වැඩ මොනවද මේ ලෞකිකත්වයේ තුල බැද දමන ඇද දමන විදියේ රෝහා කාමීදේශ මොක වැඩක් ඇද මේ කුබ්බැහි ගා නාති මඤ්ඤේද කත්තචින අර උණුන්ට මේ අවිරේ නොකරවා ව්‍යා රෝසනා රොත්තාව නිසා පටික සංඥා මේ සැලකතේ තැලීමයි ගැටීමයි මුල් කරගෙන නාඥ වඤ්ඤාස ඉතිනිකන් දුක් කැමති මේ දුක් මාගේ නොකරාව දුකට කැමති නොවේව මාතා යතානි යම් පුත්තන් කවුද අම්මා අම්මා දරුවා වලාගෙන ඉන්නකොට වාගේ සන්තෝෂ වෙන්න කියනවා අම්මා දරුවා වලාගෙන ගිනි ගතා වාගේ ඉන්න නිසා සන්තෝෂ වෙලා ඉන්නවා අනේ මගේ දරුවට දෙයක් හැදීවි රෝගයක් හැදීවි කවුරුත් තරයි ආයිද මේක කොහොමද පෝෂණය කරන්නේ අම්මා ගිනි ගොඩ කියනවා දරුවා වලාගෙන ওই දිනෙ මෙතරම් ගියොත් එහෙම අපි ගිනි අරන් මැරෙනවා මගේ දරුවාට දුකක් කරදරයක් වෙයිද කියනකොට ඒ මොහොතේ නම් ගිනි ගන්න පපුවත් ඒක සියලුම සත්ත්වයින් ඔය විදිහට ඉඳන් ගියොත් ඒ පෙනිපෙනි අර පැත්තේ කුරුල්ල එකක් ඇල්ලගෙන කනවා අර පැත්තේ මස් මරාගෙන ඉන්න මිනිස්සු මිනිස්සු මාළු කනවා අනිත් පැත්තේ හරක් මරනවා ඔක්කොම මගේ එකම පුතා වාගේ හිතන්න ගියොත් මිනිහා ගිනි අරන් අරනවා ඒක මතක් වෙනකොට කාන්තිය සම්බරේ මොකද්ද කියන්නේ කවුද මාතා මේ ආර්යයන් එකම මව් ඉන්නේ ලෝකේ ආර්යයන් ඉන්නවා එකම මව් කෙනෙක් තමයි අමා මෑණියන් වහන්සේ එකම පියෙක් ඉන්න බුදු පියාණන් වහන්සේ ආර්යයන් දින මව පියා උච්චරයි සියලුම ආර්යයන් පොදු අම්මෙක් ඉන්නවා ඒ තමයි අමා මෑණියන් වහන්සේ යථාර්ථවත් නියම පුතා අනුශාසනය කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නම පහල කරන්ද සෑදවල් දෙකේ විහිදෙමින් අනුශාසනය කරමින් මාගේ කියා දෙනවා මෙන්න යථාර්ථවත් නියම පුතා ඇතිකරනද අමා මෑණියන් වහන්සේගේ මව ශක්ෂණය කරන්නේ කොහොමද ආල්සා ඒක පුතන්ගේ ඒ වන්දි සබ්බ භූතේසු මාන සම්භාවයට මෙන්න මේ මාන සම්භාවය වලපල්ල බුදුරජාණන් වහන්සේ ආදත්තයට ගන්නේ බුදුරන් වහන්සේ කැමති අමා මෑණියන් වහන්සේ අරිහතුන් වහන්සේ කැමති එකම පුතා ලෝකේ පහල කරන්න යම් සිය අනුශාසනයක් ගෙනියන්නේ මෙන්න මේක ආදර්ශයට අපි උඹලා පෙර කරපල්ලා බුදුරන් වහන්සේ අනුගමනය කරපල්ලා මෙත්තන්ත සබ්බ ලෝකස්මින් මාන සම්භාවය අපරිමාණ මෙන්න මාන සම්භාවය මේකයි මෛත්‍රිය ඔන්න ඕකයි අප්‍රමාණ මෛත්‍රිය ඕකයි උද්දාං අදෝචති කියන්නේ අසම්බාධං අවේරණක් මත්තා උඩයට වට හැමතැනම මේකේ තියෙන බාධා දුරු වේවා මේ ආර්ය මාර්ගය වඩන්න කරන වෛර දුරු වේවා සාපකරණේවා දුරු වේවා. ditthinta anupagamma sīlava dasaneena sampanna. මෙන්න මේ දෘෂ්ටියට හේතුවක් වැටෙන්නේ නැතුව මෙන්න මේ සත්‍ය දර්ශනයේ සම්පන්න වෙලා. කාමීක විනීයගේ දැන් මේ කාමයන් නැති අන්ධකාරයේ කාමීන් නැති මේ මඩවල. මේක ඉක්මිලා ගිහිල්ලා. නැහි ජාතු ගබ්බසේ නැත්නම් ගර්භාවාසයට හේවත් මේ සතර ගමන දීතු වෙන්නේ. තුන නැවත යවට පවත්නා යමක් ඇද්දී ඒ දුකට සම්පීමින් මිදේවා. නැහි ජාතු ගබ්බසේ යපුන් දීති. ඔය අර්ථය අරගෙන ඉන්න කර්ණීය මත්ත සූත්‍රයේ ගෙදර කියලා පින්තුනොත් මොකද වෙන්නේ දැන් කොහෙද පෙරේතර ඇලුම් කරන්නේ සුඛිනෝහා හේමිනෝහත සුවපත් ඉත්තා බය නැතුව ඉත්තා ගම අනේ අපි ඕක තමයි ඒ කාලේ නම් මනුස්සයෝ ඉන්න කාලේ නම් ඕක තමයි ඔය හිටියේ ඒක නැතුව ලතයිලානේ මෙතෙන්ටපත් උනේ දැන්වත් හම්බ වෙනවද ඒක අනේ පුතේ ගියා මම සුඛිතලා නබල පුළුවන් අනේ මම මේකේ සුඛිතේ මට තියෙන බය නැති කරපන් කො ඔබ කිව්වට උන්නේ නැහැ නේ බා තවත් බය වුණා නේ මම ඔය ඔබ මොකද්ද කියන්නේ මාත් දෙවුලෙන් අපි ගිනි ගත්තා වගේ ඔබ මේ මොකද්ද කියවන්නේ යන්නේ මට රුපියක් හම්බෙන්නේ නැහැ මට රුපියෝ වන්නේ නැහැ කියලා හොතු නැද්ද ඔබලා
උඹලා අසුචි එහෙම නැද්ද? ඔය කුණු වැඩ කරපංකෝ මත්තක් එකට හොඳ සුවඳක් එනවා. දුචාර්ජ කරපංකෝ ඒ සුවඳ මට හරි කැපක්. ඕක උල්ලේ ළඟට 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 යන ඕකට මෙහෙ යවනවා අර පුද්ගලයා. දැන් මිනිහාගේ මනස පාලනය කරගන්න නම් මිනිහට බොදු මනසක් නැහැ. මිනිහා තියෙන්නේ මොට්ට වෙච්ච මනසකින් ලෞකිකත්වයේ ඇඟිලි ගහමින් ලෞකිකත්වයේ ලෝකන මනසක් තිබුණේ. ඒ මිත්‍යා දෘෂ්ටි කියාට මොකද වෙන්නේ? අර පිරිය කියාගේ අදහස වදිනවා කවදිනවා. මෙහෙ යවන්න පුළුවන් පිළිතුර. ගාමී මෙතන සූත්‍රය කිය කියන අන්තිම බලනකොට ජල වැල බලු වැල ඔක්කොම කරන කාලකන්ණී කියලා ඌත් නැල උන්ට කියනවා. දැන් මොකද උනේ? මෙච්චර කාල කමී මෙතන සූත්‍රය කිය කිය පිටා නරණට පස්සේ හොයලා බඳ අන්න අපායි ගන්න පෙරිතියා කියලා අනේ බුදුදහම තියෙන හබන් කරන හැටි දැක්කනේ. බුද්ධහම පිකර කරලා නිකන් නේ. දැන් මොකද උනේ? බුද්ධහම දැක්කද? ඉතින් අපි දකින්න ඕනේ ධම්මෝච යථා ධම්මෝ යථා අත්තු තථාපටිපදී තමයි ධර්මයේ ධර්මයේ හැටි අර්ථවත් වතා ගන්න තියෙන පදින්න පුළුවන්. නැ බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගයක් පෙන්වන නිසා ලෝකේ අතරමං කරන්න අපි ඉන්නේ නැහැ. අතරමං කරන එකම තැනක වා හිත තිබෙන්නේ. නැවත මාර්ගසියකට නැත් අතරපත් වෙනවා කිව්වම තව ඉන්නවා. ඉන්න තැනක් බුදුරජාණන් වහන්සේ නැවැත්තුවා. නැවත මාර්ගසියකට නැත් අතර නැහිජාතු ගබ්බෙහි යම් ප්‍රතිචීති කියන විග්‍රහ කරනවා. නැවත මාර්ගසියකට නැත් අතරපත් වෙනවා කියලා. මාර්ගසියට ආවම නිවන් දැක්ක. ඕපපාති උප්පති මාර්ගසියදී එන බුදුරජාණන් වහන්සේ ඕපපාතික උප්පත්ති යම් දෙයක උපදින දෙනක් තියෙනවා. ඔතන නතර කළේ නැහැ කිසිම සත්‍යෙයි. ඒක බාර දේශනා කළේ අවසාන කළා නිසා. හැමතැනම ලැබෙන උප්පත්තියෙන් හැමතැන පැවැත්මෙන් කෙලවර කළ ලබන්නා වූ නිවන් සාධනයේ සියලු දුක් නැති කරන මගින් කෙලවර කළා නිසා බුදුරජාණන් වහන්සේ අතරමඟ නවත්තන බණ කිව්වේ නැහැ. එහෙනම් අද කරන්නේ කර්ණීය මෙතුෝත්‍රි අවසානයේ ප්‍රතිඵලය මොකද කියලා නැවත මව් ගැබකට ඉන්න දෙතරපත් කළා දුන්නා. අවසානයේ ඉතින් මේ වගේ යන්තමට එහෙම මෙහෙම දැනගෙන බණ කියන්න කියනවා ඒ ප්‍රශ්නේ වෙනවා අතර මං වෙනවා ගිනින මාර්ගය දන්නේ නැතුව මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා සම්මාදිට්ඨිය මාර්ගය තෝරගන්න බැරුව ඉතින් ධර්මයන් ඕක තෝරගන්න ඕනේ ඉතින් ඕක තෝරගත්තාම ඔය ආර්ථික තේරුම් අරන් ඉන්නලා දැන් අර වාක්‍ය වලම දියන්නේ ගියේ වාක්‍ය වල එකක් අපේ අස්කරේ බෙල්ල දහම එකක් කරේ අර කර්මීය මත සූත්‍රය එහෙම ගියේ අර්ථේ හරියට දහම් අර්ථය ආව දැන් දහම් අර්ථය අප අදහස වැටුණා වචනේ කියන කිව්ව අදහස වැටෙන්න පටන් ගත්තා නම් අදහස වැටෙන්න වැටෙන්න ආරි මාර්ගය වෙනවා සාගතයේ දෙසත්යේ මහත්යලා තමන් නිවන දකින්න. අනිත් තුන් මාසයක් ඇතුළත නයි ජාතු ගබ්බසේ කියන මෞපතේ කියන නවතින් කලින් නැත්වි නේ. මේ 500ක් මහරහත් මේ මිසුන් ආදලා අරිහත් ඵලයටපත් වුණා. නේ කර්මස්ථානියත් ඒකයි සද්ධායනාවත් ඒකයි ආරාසාවත් දුන්නේ ඒකයි. ඕක කරොට මොකද වෙන්නේ? අනේ මෙච්චර කාලේ අපි ඇලි ඇලි ගැටි ගැටි මේ මිසුන් ආදලා හින්දි හින්සා ගලී. මොන මෝඩකමද? මේ කුණු ගොලි දැවි දැවි තැවි කියන්නේ ගමනේ වැඩක් නේකත් මේ කර කර ඉන්නේ. දැන් තමයි අපිට ඇත්ත තේරෙන්නේ මේක අනාර්ය මාර්ගය කියන්නේ තනසෙන මාර්ගය අපි දැන් කියනවා ඒුණන්නේ අපි මේ මාර්ගය කියලා සැලසෙමු කියපුවාම අර හිටපු අතුරු අමනුෂ්‍ය ඔක්කොම මිතුරු වෙලා නැ නා අර හිංගි කරන්නේ නැතුව ඒත් ආර්ය මාර්ගයට වැස්සා ඒකෙන් කරදර නැති වුණා මේ මේකයි නා කරදර නැති හේතු අමනුෂ්‍යයන් කරදර නැති මේ ඕකේ සාගත හේවින ද්වේෂක් හේින මොහක් හේින මගක් ඇතුළු කරලා ඒ විනන් මොලන් කළා ඔහු රාගක් හේවෙන එකක් අනුමෝදන් වුණා, ද්වේෂක් හේවෙන එකක් අනුමෝදන් වුණා, මෝහක් හේවෙන එකක් අනුමෝදන් වුණා. එහෙනම් රාගක් හේවෙන එකක්, ද්වේෂක් හේවෙන එකක් අනුමෝදන් වෙච්ච කෙනෙක් ඇලීමෙන්, ගැටීමෙන් අනිත් කෙනෙකුට හිංසා කරන බලයක් ලබයි. කොහේතු? ඇලීමෙන් වෙන් වෙන, ගැටීමෙන් වෙන් වෙන, මුලායෙන් වෙන් වෙන යම් දහමක්, යම් අර්ථයක් අවබෝධ කරගත්තා නම් සතුටු වුණා නම්, ඒ බඳු සතුටු වෙච්ච කෙනාගේ නැවත රාගයකින්, ද්වේෂයකින්, මෝහයකින් කෙනෙකුට පහරක් හදිනවා කියන දෙයකට හේතු ගොඩනැගුණා. නැහ කර්ණීය මෙතන සුත්‍රෙ ගෙදර කිව්වහම ගොඩ නැගුණ නැති හේන් කොහොමද පහර ගහන්නේ එහෙනම් ගොඩ නැගී එකක් හෙළුවොත් නම් ඒකෙන් පහර ගහන්නේ සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ